මිහි මත රඳා සිටිනා විසල් තුඟුතුරු නේක අවවැසි සුළං අබිමුව නොසැලෙමින් අනෙක පිරිපත දරමින් මල්ඵල දරන්නේ තමා උදෙසා නොව අන්‍යයන්ගේ සුභසිද්ධිය උදෙසාමය. රළුපරළු ගල්පර සමග ගැටෙමින් ගිරිසිරසින් පහළට ඇදහැලිමින් ඉතාම ශුෂ්ක කාලයන්හිදීත් නොනැවතීම ගලා යන ගංගාවන් එසේ ගලා යන්නේ පරාර්ථය උදෙසා මිස ස්වාර්ථය උදෙසා නොවේ. වර්ෂ 2015දී පානදුර බාලිකා විදුබිම එවන් සුපුල් රුකෙකින් ශෝභමාන වූ බවද එවන් ලකල් නදියක් නිසා කෙම්බිමක් වූ බවද ඔබ සැමගේ මතකයේ ඇතිවාට සැක නැත. සදාදරණීය විදුහල්පතිතුමියනි, ප්‍රඥාවේ මහිමය ඔබ දරුවන්ට කියා දුන්නේය. ජීවන අපේක්ෂා දල්වා ගැනීමට, ජීවන ලාලසාව වර්ධනය කර ගැනීමට දෙපා සුරැකගෙන කටුකොහොල් පිරි ජීවිත මාවතේ ඇවිද යන්නට ඔබ ඔවුනට කියා දුන්නේය. ඔබේ ජීවන ගමන් මගේ අනපේක්ෂිත ප්‍රවිෂ්ටයක් වූ විදුහල්පතිනි භූමිකාව හොබවමින්, තනතුර ඔබෙන් බබළුවමින්, ලංකා ධරණි තලයෙහි මතු නොව දියත දිය දදනං වන දියනිවරුන් පිරිසක් ලොවට දායාද කිරීමෙහි අත්‍යුදාර නියුමවරිය වූ වෙහිය. ඉතින් ඔබ ලොවට පහනක් වන්නේය. ඔබ ලොවට සියපතින් සැරසී සරසියක් වන්නේය. ඔබ බාලිකා ගගනත අරා පෑයූ හිරු සඳු වූ වෙහිය. ගාලු දිස්ත්‍රික්කයේ ගිංගං කොමලියගෙන් හැඩවුණු බද්දේගම නම් සුන්දර ගම්මානය ඇගේ ජාත ග්‍රාමයයි. ගමේ සොබා සුඳුරු අබරණින් ඇගේ ජීවිතය සරසා ගනිමින් නිදහස් හා සුන්දර ළමා කාලයක් ගත කළ සුරන්ති ප්‍රබෝධිනී ගුණවර්ධන නම් කුඩා දැරිය පසු කලෙක සුන්දර යෞවනියකව එගම් පියස බබළුවන්නට සමත් වූවාය. මගේ නම සුරන්ති ප්‍රබෝධිනී ගුණවර්ධන. මගේ උපන් දිනේ 1964 මැයි මාසේ පළවෙනිදා. මම ඉපදුනේ ගාල්ල බද්දගම කියන ග්‍රාමයේ. ගාල්ල නගරයේ සිට කිලෝමීටර් 16ක් පමණ ඈතින් පිටි ගමක් එක ඉතාම සුන්දර ගමක්. ගම මැදින් ගින්ගඟ ගලාගෙන වසිනවා. ඉතින් අපි කුංචි කාලේ ඉතාම ලස්සන තිබුණු සුන්දර ගමක් හැටියට තමයි මට මගේ ගම අඳුනගන්නේ. දකුණු ලක සිහල බොදු පවුලක වැඩිමහලු දියණිය වෙමින් ස්වකීය සොයුරු සොයුරියන්ගේ ජීවිත සරුසාර කරගන්නට පූර්වාදර්ශ සැපයූ ඇය සුජාත දියණියක ලෙසින් මෞපිය කුල පරම්පරා මන්දිරයන්හි මිනි පහනක් ලෙසින් බැබළුණාය. පවුලේ සැමගේ ආදරයට බඳුන් වෙමින් සැහැල්ලු හා නිදහස් ළමාවියක් හා යෝන් වියක් පසු කළ ඇය සිය දෙමව්පියන් ඇසුරින් ජීවිතයේ වගකීම් දරන කාලය උගත්තාය. පසු කලෙක රටෙහි සුපතල විද්‍යාස්ථානයක නියමුවරිය වෙමින් අධ්‍යාපන අර්ණවයින් සුවහසක් දියණිවරුන් එතෙර කරන්නට අවැසි පන්නරය මූලික වශයෙන් ඇය ලබා ගත්තේ ඇයගේ පවුලෙහි ආභාසයෙනි. මගේ පවුලේ මම වැඩුමලා. මගේ අම්මයි තාත්තයි දෙන්නම රජයේ සේවකයෝ. මගේ නම් සහෝදරියව ඉන්නවා, මට 3 දෙනෙක් සහෝදරිය ඉන්නවා, දෙන්නෙක්. උන් සියලු දෙනාම රජයේ සේවක එක්කෙනෙක් හැර එක මල්ලි කෙනෙක් මගේ විදේශගත වෙලා ඉන්නේ. අනිත් සියලු දෙනාම ගුරුවරයන් හැටියට තමයි කටයුතු කරන්නේ. ගාලු දිස්ත්‍රික්කයේ කීර්තිමත් බාලිකා පාසලක් වන බද්දේගම ක්‍රිස්තු දේව විද්‍යාලය ඇසුරෙහි ස්වකීය අභිමානවත් පෞරුෂය ගොඩනගාගත් ඇය පාසල බැබළ වූ ආදි සිසුවියක ලෙසින් අද දිනෙහි විරාජමාන වන්නේය. උගෙන්මට උපන් හපන්කම් ඇති සුභග ශිෂ්‍යාවක වූ ඈ 1978 වර්ෂයේ පැවැත්වුණු අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී අධ්‍යාපන මණ්ඩලයේ විශිෂ්ටතම ප්‍රතිඵලලාභී ශිෂ්‍යාව බවට පත්වෙමින්
බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා මාතාවගේ ගෙලෙහි කිතු මුතුහර පැලැන්දුවාය. පාසලේ ස්වර්ණම යුගයේ තමයි මම හිතන්නේ අපි ඉගෙන ගත්තේ. ඉතින් සීළු දේ පහසුකම් අපිට අවශ්‍ය දේවල් තිබුණා. අපි උසස් පෙළ පන්තිවල ඉන්න කාලේ තමයි අපිට ගුහු හිගේ නිසා සවස් වගේ පන්තිවලට සම්බන්ධ වෙන්න සිදු වුණේ. එහෙම ඇතුව වෙන කිසිම අඩුපාඩුවක් අපේ පාසල්වල තිබුණේ නැහැ. ඊටාම මේ සුන්දර අභිමානවත් පාසලක තමයි මගේ ළමා කාලය ගත වුණේ. පාසල් කාලේ ඉතාම සුන්දර කාලයක් අපි බොහොම දඟකාගේ විදිහට පාසල් කාලේ ගත කරපු කණ්ඩායමක්. ඒක නිසා මතක නම් බොහොමයක් තියෙනවා. ඒ අතරින් මට නොමැකෙන සිහිවටනයක් තියෙනවා. 1978 අවුරුද්දේ අපෝස සාමාන්‍ය පිළ විභාගයෙන් මම තමයි අපේ අධ්‍යාපන කොට්ටාසනේ මේ කාලේ තුන අධ්‍යාපන මණ්ඩල. ඒ අධ්‍යාපන මණ්ඩලයෙන්ම ප්‍රථම ස්ථානය අරගෙන විභාගය සමත් වුණේ මම. ඒ නිසා ඒක ඇත්තටම මට අදට ජීවිතේ සුන්දර මතකයක් හැටියට මගේ හිතේ ඇඳිලා තියෙනවා. ඒ ලැබුණු ජයග්‍රහණය මගේ ඉහළිය හොඳම ඉහළිය දැනට මොකටුව සෙබස්තියන් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය චන්ද්‍රා වික්‍රමසිංහ මහත්මිය. එතුමියයි මමයි කුඩා කාලේ ඉඳන්ම උසස් පෙළ දක්වාම එකම පන්තියකට ඉගෙන ගත්තේ. ඉතාම සමීපම ඉහළියක් මගේ හැම දුකේදී සැපේදී හැම දෙයේදීම හිටපු. අදටත් අපි දෙන්නගේ යාළුකම ලෙසමයි අපි දැනුත් නිතර දුරකථනයෙන් කතා බහ කරමින් නිවසට යමින් අපේ සම්බන්ධතාවය පවත්වාගෙන යනවා. සුරන්තිගේ යාළුවා චන්ද්‍ර මම තමයි. මම දැන් සෙබස්තියන් බාලිකාවේ විදුහල්පති. අපි දෙන්නගේ යාළුකම කුඩා කාලේ ඉඳලම අද දක්වා බොහොම ලෙන්ගතු යාළුව දෙන්නෙක් විදිහට තවමත් අපේ සම්බන්ධය තියෙනවා. ලංකාවේ වැඩ කරාට දඬුවම් ලැබල නැහැ. මේ ගුගුව අපිට බොහොම ආදරේ, විදුහල්පතිතුමිය අපිට බොහොම ආදරේ. ඉතින් අපි අර ළමා කමින් දැඟලුවට එහෙම නේ නරක වැඩ කරපු අය නෙවෙන නිසා උන් සීළු දෙන අදටත් අපිට ගුගුව අපේ එදා විදියටම ආදරේ. සුරන්ති කිව්වට අපිට ගුරුවරුන්ගෙන් දඬුවම් ලැබුණ නැහැ කියලා. ඒ කියන්නේ ශාරීරික දඬුවම් ලැබුණේ නැහැ. නමුත් හරිම සොඳුරු දඬුවමක් ලැබුණා. අපි උසස් පෙළ පන්තියට ආවා. ඒකට හේතු වුණේ පන්තිය අපේ දඟකාරකම සහ ඒ කියන්නේ කතා කරන වැඩි ඒ වගේ දෙයක් වෙන්න තිය අපේ බොට්නි ටීචර්ට බැරි වුණා පන්තිය කළමනාකරණය කරගන්න. එතෙන්දී අපිට දුන්න දඬුවම තමයි ටීචර් නම් පිළිවෙලට කිව්වම තමයි අපි පන්තිය ගිහින් වාඩි වෙන්නේ. වැරදි කරුවන් වෙන විදිහේ එහෙම දඬුවම් ලැබිලා නැහැ. දෙමව්පියන්ගේ අකමැත්තද නොතකා දුෂ්කර ප්‍රදේශයක දරුවන්ගේ නැනපහන් දැල්වීමේ පරමාභිලාෂයෙන් ගුරුවරියක ලෙස සිය වෘත්තීය ජීවිතයේ ඇරඹු ඇය පියවරෙන් පියවර සාර්ථකත්වයේ හිණිපෙත්තට ළඟා වූ ආකාරය මෙනෙහි කරන්නේ නිහතමානී ආඩම්බරයකිනි. අධ්‍යාපන පරිපාලන සේවයේ ප්‍රථම ශ්‍රේණිධාරී විශිෂ්ට පරිපාලක වරියක ලෙසින් අද දින ඉසිඹු දිවියට සම්ප්‍රාප්ත වන එතුමිය සිය වෘත්තීය ජීවිතයේ මතක මල් නිලන්නේ මෙලෙසිනි. මට ඉස්සෙල්ලාම ලැබුණේ විද්‍යාගන්ත ගුරුපත්වීම. ඒක නිසා මම ඒකට ගියා. ඊට පස්සේ අවස්ථා අනිත් තුනටමත් මම සම්මුඛ පරීක්ෂණයටත් සම්බන්ධ වුණා. නමුත් විද්‍යාගන්ත ගුරුපත්වීම ගැන මම දුෂ්කර සේවයට ගියපු නිසා මට ඒක දාලා ඉන්න හිතුනේ නැහැ. ඒක නිසා මම දිගටම ඒ රස්සාවේ හිටියේ. නැත්තම් මට ඊට පසුව අපොතිකරි වෛද්‍ය මේ පාඨමාලාවටත් මම තියෙකිපත් වුණා. ඉතින් ඒකකටවත් යන්නේ නැතුව මම හිතුවා ගියපු ගුරුපත්වීම දිගටම කරන් ඉන්නවා කියලා හිතාගෙන තමයි අද වෙනකන් මේ විදිහට ගුරු සේවයේ මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඇඳලා ඉන්නේ. මම මුලින්ම සේවයට ගියේ මොනගාගල දිස්ත්‍රික්කයේ හිඟුකඩුව කියන ග්‍රාමයේ හිඟුකඩුව පරිෂද මූලස්ථාන විද්‍යාලයට විද්‍යාගන්ත ගුරුවරයෙක් හැටියට. මම යන විට ඒ පාසලට විද්‍යා ගුරුවරයෙක් අවුරුදු දෙකකින් හිටියේ නැහැ. ඉතින් 10-11 ශ්‍රේණි පවා අපිට උගන්වන්න සිදු වුණා. ඒ අවුරුදු 3ක කාලයක් මම හි සේවය කළා. ඒ කාලේ ඉගෙන ගත්ත දගුවද විශාල පිරිසක් ඉන්නෝ වෛද්‍යවරු හැටියට සේවය කරන. ඊට පසුව මම ගාල්ල දිස්ත්‍රික්කයට මාර්ගයේ ස්ථාන මාර්ගයෙන් ලැබවිලා කුඩා පාසලක මට සේවය කරන්න ලැබුණේ. ඒ කාලේ අර රටේ බීෂණ සමය. ඉතින් ලොකු පාසල් වලට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. පුංචි පාසලක් මට ලැබුණේ. ඒකේ ඉඳන් 9 වෙනි ශ්‍රේණි දක්වා පන්ති තියෙන පාසලක්. එහිත් මම විද්‍යාගුරුවෙක් හැටියට සේවය කරා මහලපිටිය කනිෂ්ඨ විද්‍යාලය කියලා. ඊට පස්සේ මම ඊට වඩා මගේ නිවසට ආසන්න පාසලකට මාරුණා කිගිබතාවිල කනිෂ්ඨ විද්‍යාලයක. ඒකත් 1-9 දක්වා දගුව ඉඳපු පාසලක්. ඒ පාසලේ මම විද්‍යාව ගණිතය කියන විෂයන් දෙකම කාලපරිච්ඡේද 42ක් ඉගැන්නුවා. ඉතින් 40ක් ගන්න ලිතු දෙකත් ගන්න පුළුවන් විදියට අරගෙන ඉගැන්නුවා. මොකද ඒ කාලවල ඒවැ ගුගුගු හිටියේ නැහැ. ඉතින් අපිට අපි මේක විතරයි කරන්න කියලා එහෙම අත්තක් ඉන්න බෑ. දගුව ඔක්කොම අහිංසක දගුව නිසා අපි මේ විදියට සේවය කළා. 1989 අවුරුද්ද තමයි මම කළුතර දිස්ත්‍රික්කයට එන්නේ. කතුවත දීමන්ති ජුබිලි විද්‍යාලයට. එහෙදිත් මම විද්‍යාගුරුවරයෙකුට තමයි සේවය කරේ. වසර 13ක් මම මේ පාසලේ සේවය කරා. ඊට පස්සේ මම 2002 අවුරුද්දේදී ශ්‍රී ලංකා විදුහල්පති සේවයට සමත් වුණාම මාළමුල්ල මහාවිද්‍යාලයේ නියෝජිත විදුහල්පතියට සේවය කරන්න
සේවයට ගියා. ඊට පස්සේ එතන ඉන්නකොට මට මෙතෝදිස්ත විද්‍යාලයට මෙතෝදිස්ත ප්‍රාථමික විද්‍යාලයට ස්ථානමාගුවක් ලැබුණා. මම එහි මාස 3ක පමණ කාලයක් නියෝජ්‍ය අධ්‍යාපතිට සේවය කරා. ඊට පස්සේ මට නැවතත් රතුඅත දියමන්ති ජුබිලි විද්‍යාලයට විදුහල්පති තනතුර ලැබිලා මම එහි මාස 11ක කාලයක් සේවය කරමින් ඉන්නකොට තමයි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සමත් වෙලා මම එහි පත්වීම් බාර ගන්නට ගියේ. 2007 අවුරුද්දේ පරිපාලන සේවයට මම සමත් වෙලා මේ වැඩ බාර ගත්තා. එතුමිය ස්වකීය ජීවිතය සමබරව ගොඩනගා ගනිමින් වෘත්තීය ජීවිතය විවාහ ජීවිතය අතිශයින් ආදර්ශ සම්පන්නව ස්ථාවරව පවත්වා ගන්නට සමත් වූවාය. මට මගේ ස්වාමි පුරුෂයා මුණ ගැහෙන්නේ මොනගාගිරදී හිඟුකඩුව පරිෂද මූලස්ථාන විද්‍යාලයේ. ඔහුත් එහි අපිත් එක්කම එකට පත්වීම අරගෙන ගිහිල්ලා ආර්ථික විද්‍යාගුගේ හැටියට සේවය කළේ. එහි ඉන්න කාලේ ඇතිවිත් සම්බන්ධතාවයෙන් තමයි අපි විවාහ වුණේ 1986 අවුරුද්දේ. එදන් පටන් දැන් අවුරුදු 40කට ඉටු වෙන කාලයක් අපි ඉතාම සමගියෙන් සමාදානෙන් කටයුතු කරමින් ඉන්නවා විවාහ ජීවිතය තුළ. මගේ නම දීනා කංගල. මම කොළඹ විශ්වවිද්‍යාලයේ පණිවිඩයේ ශිෂ්‍ය උපාධිය හදාරලා රජයේ උපාධ්‍යාරි පත්වීම ලැබීම යටතේ 1984 ජනවාරි මාසයේ මොනරාගල දිස්ත්‍රික්කයේ උපාධ්‍යාරි උපගුරුවරයෙක් වශයෙන් මුල් පත්වීම ලැබුවේ හිඟුරුකඩුවම් පරිසර මූලස්ථාන මහා විද්‍යාලයට. එම කණ්ඩායමේ සිටියේ සරන්ති ගුණවන් ප්‍රබෝධිනි ගුණවර්ධන මගේ බිරිඳ. ඒ අවස්ථාවේදී තමයි අපි ඒ විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සහ විෂය බාහිර කටයුතු ඉදිරියේ ඉන්නකොට තමයි මූලික වශයෙන් හඳුනාගත්තේ. ගුරු විෂය බාහිර හා අධ්‍යාපන කටයුතු වල නිරත වෙද්දී ඇගේ කාර්යසූර ක්‍රියාශීලී තැන්පත් ගත ගුණ නිසා ඒ කෙරෙහි විශේෂම විශේෂත්වයක් ඇති වුණා. මම ඇගේ මුලින්ම කැමැත්ත විමසුවේ මගේ මතකයේ හැටියට පාසලෙන් බාහිර කාලය තුළ අපි එකතු වෙලා ඉන්න ඒ කටයුතු වල ඉදිරියේ ඉන්න අතරතුර තමයි මම කැමැති වෙන්නේ. ඒකෙන් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. ඇයගේ විජයග්‍රහණයේ මාවතේ වූ දුර්ග තරණයට අත්වැල වූ එතුමියගේ ස්නේහවන්ත ස්වාමි පුරුෂයාගේ ගුණස්කන්ධය නිර්ලෝභීව සිහි කරන ඇය නිබඳවම ඔහුගෙන් ලද දිරිය මෙසේ සිහිපත් කරන්නීය. ඇත්තටම කිව්වොත් ඔහුගෙන් ලැබුණු සහයෝගය නැත්තම් මං අද මේ තනතුරු වල නැහැ. ඉතාලම හොඳ දිගැන්වීමක් මඟ පෙන්වීමක් මට එතුමාගෙන් ලැබුණා. හොඳම සහයෝගයක් ලැබුණ හැම දෙයකදීම මේක කරන්න මේකට මේ විදිහට සම්බන්ධ වෙන්න කියමින් හැම වෙලාවෙම මට කිසි වෙලාවක ආපස්සට යන ඍණාත්මක ආකල්ප තිබුණේ නැහැ. හැම වෙලාවෙම ධනාත්මක ආකල්ප දක්වමින් දගුණුත් එහෙමයි. ඔවුන්ටත් ඒ මඟ පෙන්වමින් එතුමා තමයි මං ඇත්තට මේ ඉන තැනට ගෙනාවේ. ඉතින් පවුලේ එයාගේ අම්මා අක්කා තමයි මගේ දගුව බලාගත්තේ. ඉතින් ඒ සීළු දිනම් මං මේ අවස්ථාව ඉතාමත් මාදරෙන් සිහිපත් කරනවා. වුණ නොවන්නට මන්ට අද මෙතන ඉන්න විදියක් නැහැ. ඉතාම සහයෝගයෙන් සමගියෙන් කටයුතු කරගෙන තමයි කිසිම දවසක ගණ්ඩුවක් වෙලා නැහැ. අපි දෙන්න අතර කිසිම ගැටුමක් ඇති වෙලා නැහැ. ඉතින් ඒ වගේ බොහොම ආදරෙන් ගත මේ මාව බලාගත්ත කියලා තමයි ඇත්තටම මට කියන්න තියෙන්නේ. යහපත් පතිනියකද ස්නේහවන්ත මවකද ලෙසින් සුසමාදර්ශී ජීවිතයක් නිර්මාණය කරගත් ඇය මල් පොකුරු සුපිපෙන සල් රුකක් මෙන් ධාරක ශ්‍රීයින් ශෝභමානව රටට දැයට වැඩදායි පුතුන් තිදෙනෙකු ලොවට තිලින කළාය. මට පුතාලා 3 දෙනෙක් ඉන්නේ. ඒ 3 දෙනාම ඉහළ රැකියාවල යෙදෙමින් 2 දෙනෙක් විවාහකයි. සමාජයට ඉතින් හොඳ සේවයක් කරමින් සතුටින් ජීවත් වෙනවා. මට ඒක තමයි තියෙන එකම සතුට. ළඟදී සහ මේ දැනගන්න හැම්බුනේ විදියට ඉස්කෝලේදී සෑහෙන ටිකක් يعني ටිකක් සරපරුසත් අදට ඉන්න චරිතයක්. හැබැයි දැන් ඒක මට දැනිලාම නෑ ඇත්තටම. يعني මම සෑහෙන පසු කාලීනව මේ මටත් ඒක මගේ යාළුවෙක්ගේ නංගි කෙනෙක් මේ බාන්තු බාලිකාවක ඉගෙන ගත්ත. ඒ ළමයා ඇවිල්ලා කිව්වට පස්සේ මම දැනගත්තා ආ එහෙම කෙනෙක්ද කියලා. يعني ඒ තරමට ගෙදරදී දැන් අයියත් කිව්වාගේ මේ සෑහෙන ඉන්න يعني බයිනව වැරද්දක් කරොත් බයිනව නික කොල්ල 3 දෙනෙක් ඉන්න ගෙදරක් ඉදී මම එහෙම වුණ තරම් මේ බාලයා විදියට මේ නරක වැඩ කළා කියන්නේ කරාම මට බයිනවා. හැබැයි අර තද චරිතයක් කියන එක කවදාවත් දැනিলা නෑ. දැන් මම අපි දැන් මේ ළඟකදී ඉඳන් මේ දාලා තියෙන්නේ කියන්නේ කවිහිලෝට ඒ කියන්නේ අම්මා කොවිලෙන් මේ ගමනේ යා කියලා. ඒ කියන්නේ දැන් කැලෙන්ඩර් එකේ ලොง වීකෙන්ඩ් එකක් එනවා නම් මුලින්ම යා තමයි කෝල් කරන්නේ මේ මඩුවක් එනව නේද ඔයවත් යන්නේ නැද්ද කියලා. යාම කෝල් එක දෙනවා. මෙහෙම තනකුත් මම දැක්ක Facebook එකේ මේ ගානට මෙහෙට යන්න ඔහොමම යාම දැන් කතා කරන. ඒ කියන්නේ කොරෝනා කාලේ ඉතින් මේ ලොකු එතන මේ මිෂන් එකක් කරා. මම හිතන්නේ කෑම ජාති
ඔය මේ අපේ අම්මා YouTube channel එහෙම කැලේ හරියට පෙරානම් ඒ තරමටම මේ රෙසිපිස් හදලා ලොකු එතන මේ එවතින ටැලන්ට් එකක් තියෙනවා වැඩි මේ කරේ නැති වුණාට දැන් අත්තදා වෙලීම් කරනවා. ඉතින් අපිටත් ගොඩක් දේවල් කන්න උනා ඒ කාලේ මේ අත්තදා වෙලීම් වල ප්‍රතිඵලයක් විදියට. මගේ අම්මාගෙන පැවසුවොත් අම්මා රැකියා ජීවිතයේ මෙන්ම පවුල් ජීවිතයත් සමබරව වගේ මිශ්‍ර කරපු කාන්තාවක්. මාමගේ ජීවිතේ දැක්කපු දෛත්‍යවන්තම නිර්භීතම සහ ආදරණීයම කාන්තාවය. අවසාන වසර 9 තුළ සේවය කරපු පාන්දුර බාලිකා මහාවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම අපේ පවුල වෙනුවෙන් මගේ ස්තුතිය පුද කරනවා. නමුත් මගේ පුතාලත් ඒ අවස්ථානුගුල දියණියන් වගේ කටයුතු කරන අවස්ථාන් තියෙන මට අසනීපයක් වුණොත් උන් මගේ දුක සැප බලනවා. ඒ වගේ ශක්තියක් මට ලබා දෙනවා. ඇත්තටම ඉතින් දිනයක් හිටියනම් හොඳයි කියන එක මට හිතෙනවා හැම තිස්සෙම. පවුලට ආලෝකයක් දිනයක් කියන්නේ. ඉතින් අර මවට බොහොම සමීප කෙනෙක් නිසා ඒ දුවෙක් හිටියනම් හොඳයි කියන එක දැනෙනවා. නමුත් ඒක අඩුවක් වෙන්න මට දඟු ඉඩ තියලා නැහැ. දැන් අවුරුදු 40කට කාලයක් වෙනවා. ගියා දැන් හැමදාම ගොඩක් දැන් සොරාදිකද වලුත් ගියා. ගොඩක්ම අපිත් එක්ක හිටියේ අඩුම කාලයක් ඉති කියන්නේ ගොඩක් අඩුයි. දැන් ඉතින් දැන් gedera ඉන්න කියලා තමයි කියන්නේ. gedera ඉමු කියලා තමයි අපිට gedera ඉන්න තමයි. ඉල්ලීම තියන්නේ gedera ඉන්න කියන එක තමයි. බාලිකාවක වැඩ කිරීමේ සිහිනය මිස බාලිකාවේ වැඩ කිරීමේ සිහිනයක් එතුමියට නොවුවත් පානදුර බාලිකාවන්ගේ පෙරපින් මහිමය නිසා එතුමිය මේ පින්බිමට සැපමිනීමට වරම් ලැබුණි. මම පානදුර බාලිකාවට පැමිණෙනවා කියලා සිහිනයක් තිබුණේ නැහැ. මට බාලිකාවක වැඩ කරන සිහිනයක් තිබුණා. ඒක මම කළුතර බාලිකා විද්‍යාලයට ගිය ඇත්තටම ඒ සිහිනේ නිසා. එයින් පස්සේ කලාප කාර්යාලයට ගියාම හි වැඩ කරමින් ඉන්නකොට පානදුර බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමිය විශ්වාසම ගත්තා. ඒ අවස්ථාවේදී ඒ විදුහල ඉල්ලන්න අයදුම් කරලා එන්න සුදුසු කෙනෙක් නැති වගේ තමයි කලාපේ කතා වුණේ. කලාප අධ්‍යක්ෂතුමිය මට කතා කරලා කිව්වා ඔයා මේ ඉස්කෝලේ ඉල්ලලා යන්න. ඔයා මේකේ වැඩ කරගන්න ගිහිල්ලා මේක වට වෙන දෙන්න කෙනෙක් නැහැ කියලා. ඉතින් මම ඇත්තටම කැමති වුණෙත් නැහැ ඒ වෙලාවේ. මොකද බාලිකා විද්‍යාලේ පාන්දුක බාලිකා විද්‍යාලේ එකට ඉතාම ඉහළම මට්ටමක තිබුණේ. මේ ප්‍රතිඵල සාමාන්‍ය ප්‍රතිඵල 100% මට්ටමේ තිබුණේ. ඉතින් මට ඇත්තටම බයක් හිතුණා මට මේක කරගෙන යන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඒ කලාප කාර්යාලයේ සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමත් මගෙන් ඉල්ලීමක් කළා. ඔයා මේක බාරගෙන කරන්න අපිට මේක වෙන බාර දෙන කෙනෙක් නැහැ කියලා. ඉතින් ඒ යනුව තමයි මම ඇත්තටම මෙතෙන්ට ආවේ. මම පාන්දුක බාලිකා විද්‍යාලයට ආවේ 2015 අවුරුද්දේ පෙබරවාරි මාසේ 2 වෙනිදා. මට හොඳට මතකයි ඒ දවස. ඒ අවස්ථාව ඇත්තටම මට අමතක වෙන්නේ නැහැ. ගුරු මණ්ඩලය ඒ දරුවෝ සියලු දෙනාම ඉතාම සුහදව මාව පිළිගගෙන පිළිගත්තා. ඉතින් මට ඒක ඉතාම ආඩම්බරයක් සහ හොඳ පිටුවහලක් වුණා පාසල හොඳින් කරගෙන යන්නට. ඒ ආරම්භය ඉතාම මේ සතුටුදායක ලෙස සහ සුහදශීලී ලෙස දුන්න නිසා ඇත්තටම මට ඒක ලොකු ශක්තියක් වුණා කියලා හිතෙනවා. පාන්දුක බාලිකාවේ දිගටම සේවය කරගෙන යන්න. විවිධ වර්ගවල විවිධ වර්ණවල මිනිකැට රාශියක් කපා උපමට්ටම් කොට ලක් ධරණී තල කිරීටය සරසවන්නට වගකීම සියතට ගත් එතුමිය මිනිමුතුවන් දැරියන් තැනීමේ කාර්යයෙහි තත්පර වූවාය. දියණිවරුන් තුල ආගමික හැඟුම් පුබුදුවාලමින් මැනවින් විනයනය වූ දියණියන් පිරිසක් දැයට දායාද කරනුවස් විද්‍යාලයීය බුද්ධ මන්දිරය නවීකරණය කරන්නට එතුමිය සමත් වූවාය. ඒ වගේම අධ්‍යාපන මට්ටමත් අපි ඒ 9 සාමාජිත තිබුණේ 30 ගණන් වල වගේ. ඉතින් අපි ඒව දැන් 80 89 එක අවුද්දකට ගෙනියන්න ලැබුණා. ඒ වගේ අධ්‍යාපන ප්‍රතිඵල තව අපිට ඉහළට ගෙනියන්න පුළුවන්. මොකද අපේ ඉන්නේ ශිෂ්‍යත්ව සමත්දවුව නිසා උසස් පෙළ ප්‍රතිඵල විද්‍යාංශයේ ගොඩක් අඩු මට්ටමක තිබුණේ. ඉතින් අපි ඒව දැඩිසි අවධානය යොමු කළා. ඒ ප්‍රතිඵල නැංවීම තමයි මගේ අරමුණ තිබුණේ. ඉතින් උසස් පෙළ විද්‍යාංශයේ සහ අනිකුත් අංශ සියල්ලේම ප්‍රතිඵල දැන් වර්ධනය වෙමින් යනවා. ඊටම සතුටු ඉංජිනේරු පීඨයටත් දගුව දැන් දෙන්න 3 දෙනා තේගෙමින් තියෙන අවස්ථාවක්. ඉතින් ඒ වගේ ඒ තිබුණු අඩුපාඩුවක් කියලා ඇත්තටම මම කියන්නේ. මොකද කාලයත් එක්ක තමයි වෙනස් වෙන්නේ. ඒ දගුවන්ගේ කැපවීමත් එක්ක තමයි බොහෝ විට උ තත්ත්වය නැති වෙන්නේ. ඉතින් ඒ දගුව මහන්සි වෙලා මේක තේරුම් ගන්න කරයි කියලා මම හිතන්නේ. කොහොම වුණත් ඒ තිබුණු මුලින් නොතිබුණු දේවල් යම් යම් දේවල් අපිට ඇති කරගන්න ලැබුණා සියලු දෙනාගේම සහයෝගයෙන්. පාන්දුක බාලිකා විද්‍යාලය අද ලංකාවේ ඉහළම තැනක තියෙන පාසලක්. නමුත් කෙනෙක් පාසල ඇතුළට ආවහම ඒක පිළිගන්න සූදානම් නැහැ. මොකද එහි තියෙන භෞතික පරිසරය දැක්කහම ඒක 1951 ආරම්භ කළ යුගයේ විදියටමයි අදත් තාම තියෙන්නේ. විශේෂයෙන්ම ප්‍රධාන ශාලාව
ඒ ප්‍රධාන ශාලාව ඇත්තටම නවීන ශ්‍රවණාගාරයක් ලෙස නවීකරණය විය යුතුමයි කියලා මම විශ්වාස කරනවා. මම බොහෝ උත්සාහ ගත්තා ඒක වෙනස් කරගන්නට, නමුත් තවමත් හැකියාව ලැබුණේ නැහැ. ඉතින් ප්‍රධාන වශයෙන් මම දකින්නේ ශ්‍රවණාගාරය ආසන 1000ක පහසුකම් සහිතවත් වෙනස් විය යුතුමයි. ඊට පස්සේ අපේ ක්‍රීඩා පිට්ටනිය තව සංවර්ධනය වෙන්නට ඕනේ. ක්‍රීඩාගාරයක් එහි ඉදි වෙලා ක්‍රීඩා මේ පතය දාවන පතේ විශාල කරලා අපිට ගන්න පුළුවන් වෙන්නට ඕන. අපේ දගුවන්ගේ දස්කම් බැලුවහම දැන්ටක තියෙන තනි තට්ටු ගොඩනැගිලි සියල්ල ඉවත් වෙලා තට්ටු තුනේ හෝ තට්ටු පහේ විතර මහල් ගොඩනැගිලි එනවා නම් නගර මැදියේ තියෙන පාසලෙන් අපිට ඊට වඩා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. එතකොට ඒ ඉඩ කඩාවෙන් අපිට ළමයි සඳහා පිහිනුම් තටාකයක් උනත් ඉඳි කරගන්නට පුළුවන් මේ පාසලේ. ඒ වගේ අංග ඇත්තටම මේ ප්‍රධාන පෙළේ පාසල් වල තියෙන අංග කිසිවක් අපේ දගුවන්ට නැහැ. ඒ නැතුව තමයි ඔවුන් මේ සමස්ත ලංකා ජයග්‍රහණ සියල්ල ලබා ගන්නේ. ඒක නිසා ඇත්තටම මට ලොකුම අනුකම්පාවක් සහ ආදරයක් තියෙන අපේ දගුව ගැන. ඔවුන්ගේ අඩු පහසුකම් ගැන තැවෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. තමන්ගේ තියෙන දක්ෂතාවය උපමට්ටම් කරගෙන ඉදිරියට යන්නයි උත්සාහ කරන්නේ. මම ඒක බෙහෙවින්ම අගය කරන මේ දගුවන්ගේ ආකල්පය. ඉතින් දිගින් දිගට මේ තත්ත්වය වර්ධනය කරගන්නට ඕනේ. ඒ අවශ්‍ය භෞතික සම්පත් ටික ලැබෙනවා නම් ඇත්තටම පාසලට ඒක ලොකුම ලොකු ජයග්‍රහණයක් කියලායි මම විශ්වාස කරන්නේ. ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රය නැමැති සැඩ දියඹෙහි සරණ පානදුර බාලිකා යාත්‍රාවේ නියමුවරිය ලෙස එතුමිය විද්‍යාලයේ පරිපාලන මණ්ඩලය හා ආචාර්ය මණ්ඩලය පිළිබඳව නිබඳවම කතා කරන්නේ හෘදය බන්ධිත හැඟීමෙන් යුතුවයි. දියණිවරුන්ට පමණක් නොව සකල පාඨශාලා ප්‍රජාවටම මවක වූ එතුමිය කාගේ වුවද දුක අභිමුව උණුවන හදවතක් ඇත්තියක් වූවාය. ඔහු මගේ ඒ සහකාර සහ නියෝජ්‍ය විදුහල්පතිතුමා ගැන කතා කළ යුතුමයි. මම පාසලට එන විට හිටියේ වලනි රත්නායක මහත්මිය සහ සීකේම් චන්ද්‍රිකා මහත්මිය නියෝජ්‍ය විදුහල්පතිනියන් හැටියට. ඒ වගේම ඊට පසුව පාසලට පත් වෙලාවේ දැනට වර්තමානයේ අපිට සමග සේවය කරන ජනිතා රොද්විගෝ මහත්මිය, කෞශාල් තිසේරා මහත්මිය නියෝජ්‍ය විදුහල්පතිතුමා දෙපළ සහ නිලූෂිකා පේගා මහත්මිය සහකාර විදුහල්පතිනිය දැනට සේවය කරන්නේ. මීට ප්‍රථම සගත් විජේතුංග මහත්මිය සේවය කළ විශ්‍රාම ගියා. ශ්‍රියාකාන්ති මහත්මිය සේවය කළ ස්ථානමාගු ලැබ ගියා. හේමන්ත උබේසේකර මහත්මියත් සේවය කළ ස්ථානමාගුවීම් ලැබ ගියා. ඔවුන් කෙටි කාලයක් පාසලේ ගැඳුණත් ඇත්තටම විශාල සේවයක්, විශාල සහයෝගයක් ලබා දුන්නා. එහෙම දුන්නේ නැත්නම් මේ පාසල මේ තත්ත්වයට ගේන්න ඇත්තටම හැකියාව ලැබෙන්නේ නැහැ. මම ඔවුනුත් මේ අවස්ථාවේ කරපු සේවයට ප්‍රශංසාත්මකව සිහිපත් කරනවා. මගේ සහෝදර ආචාර්ය මණ්ඩලය මම ඉතාම කෘතවේදීව සිහිපත් කළ යුතුමයි. මේ සියලු කටයුතු පිටපස සිටින්නේ ඔවුන් තමයි. ඔවුන් පන්තියට ගිහිලි ගැන්වේ නැත්නම්, ඔවුන් නිසිලස දගු යොමු කරේ නැත්නම් මේ සියලු කිසිම කටයුත්තක් කරන්නට ලැබෙන්නේ නැහැ. මම කියන දෙයක් ඒ විදිහට පිළිපදලා ඔවුන් ඒ තියෙන ක්‍රියාත්මක කරන නිසා තමයි පාසල ඇත්තටම මේ මට්ටමින් තියෙන්නේ. ඉතින් මම ඔවුන් විශේෂයෙන්ම සිහිපත් කළ යුතුමයි. ඔවුන්ට විශේෂ මගේ කෘතඥතාවය, ප්‍රශංසාව පිරිනමී යුතුමයි. ඒ කණ්ඩායම නොවන්නට මම හිතන්නේ දැනට ස්ථානමාගම ලැබගිය පිසත් 121කට කණ්ඩායමක් මාත් එක්ක මේ වෙනකොට පාසලේ සේවය කළ තියෙනවා. වර්තමානයේ 60-75ක් විතර ඉන්නේ. ඉඳලා මාගු වෙලා ගියපු අය, ඉඳලා විශ්‍රාම ගියපු අය ඒ කණ්ඩායමත් ගත්තාම ඔවුන් සියලු දෙනාම කිසිම කෙනෙක් අත්හරින්න බෑ වැඩ කරගෙන නැහැ කියලා ඔක්කොම එක විදිහට ඒ කටයුතු වල නිගතුණු නිසා තමයි පාන්දුර බාලිකා විද්‍යාලය අද ලංකාවේ මේ තත්ත්වයේ තියෙන්නේ. ඉතින් ඇත්තටම එහි දගුව වාසනාවන්තයි කියලා මම හිතනවා. ඒ වගේ ගුරු මණ්ඩලයක් එක්ක මේකින් ඉගෙන ගන්න ලැබීම. මමත් එක්කකට පත්වීම ගත්ත දැන් ඔවුන් විශ්‍රාමිකයි. ඒ කණ්ඩායම අපි ඉතාම සුහදව කටයුතු කළා. ශාන්තන්තුනි බාලිකා විද්‍යාලයේ හිටපු අපේ රෝහිණී සිල්වා මහත්මිය, ඊට පසුව ශාන්තන්තුනි බාලිකා විද්‍යාලයේ හිටියේ පද්මිනී අබේසේන මහත්මිය, අපි තුන්දෙනෙක්ටමයි විදුහල්පති පත්වීම වලට ගියේ. තෝන් දෙදෙනා දිගටම විදුහල්පති සේවයේ ඇඳුණා. මම තමයි පරිපාලන සේවයට ගියේ. අපි තුන්දෙනා ඉතාම විද්‍යාගුරු තුන්දෙනෙක්, අපි තුන්දෙනා මීට පෙර. ඒක නිසා ඒ සම්බන්ධය දිගටම අද දක්වාම පවතිනවා. ඉතාම ගුළුපඟව හැමදේම එකට කතා කරලා සහයෝගයෙන් කටයුතු කළා. දැනටත් සිංහංගල විද්‍යාල විදුහල්පති මිමාලතිගේ මාන මහත්මිය, ශ්‍රියාකාන්ති මහත්මිය, යමුනා මහත්මිය සියලු දෙනා අපි එකට සාකච්ඡා කළ සමය කටයුතු කරන්නේ. ඔවුනුත් දැනටත් මගෙත් එක්ක සම්බන්ධයෙන් මගෙන් දේවල් අහගෙන, මම ඔවුන්ගෙන් දේවල් අහගෙන එහෙම තමයි අපි කටයුතු කරන්නේ. සියලු දෙනා පාන්දු කොට්ටාසේ කළුතර කලාපේ බොහෝ දෙනෙක් එක්ක, බොහෝ දෙනෙක් මාත් එක්ක සහයෝගයෙන් සුහදව කටයුතු කරන එක මට ඇත්තටම සතුටට කාරණේ. තනතුරු ධාරී වීම නිසා මනුෂ්‍යත්වය පයින් පාගා දමන නිලධරුවන් සිටින යුගයක තනතුරේ ප්‍රභාවෙන් තමා තුළ ජීවත්වන ශක්තිමත් කාන්තාවට, ස්නේහවන්ත මාතාවට, සදාදරණීය මිතුරියට, ලැබෙන සොහොයුරියට අඳුරේ සැඟවෙන්නට ඉඩ නොදුන් ඔබතුමියගේ ඒ වෙසෙස් ගුණයට අපි ආදරය කරන්නෙමු. කාගේ වුවද දුකකදී ඔබේ කාරුණික නේත්‍රයෙන් කඳුලින් බරවෙනු අපි දැක ඇත්තෙමු.
ඔබ දනහිසට හිස හොවාගෙන හඬන දුක කියන දියණිවරුන් අපි දැක ඇත්තෙමු. ඔවුනගේ අතිශය සංකීර්ණ ප්‍රශ්නවලදී ඔවුන් සුරැක ගනිමින් ඔවුනගේ අනාගත අභිවෘද්ධිය උදෙසා රහසේම ක්‍රියාත්මක වන ඔබේ කාරුණික භාවය අපෙන් සැඟවීමට ඔබට නොහැකි වූ බව ඔබ නොදන්නේය. දැරියන් දහස් ගණනකට නොමසුරුව බෙදා දීමට මෙතරම් මෞසෙනෙහසක් ඔබ තුල සැඟව තිබෙන්නේ කෙසේදැයි අපි වරෙක විස්මයපත් වුණිමු. දියණියන්ගේ ප්‍රශ්න නිසා සංවේදීච්ච අවස්ථා නම් බොහෝමයක් තියෙනවා. ඉතින් බොහෝ දේවල් දරුවන්ගේ පෞද්ගලික ප්‍රශ්න. ඉතින් මම ඇත්තටම කතා කරන්න කැමති නැහැ. නමුත් ඔවුන්ගේ දුකට පිහිට වෙලා මට ඔවුන්ට පිහිට වෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒක ඇත්තටම සතුටට කාරණාවක්. දරුවෝ එහෙම මාව විශ්වාස කළා මට ඇවිල්ලා ප්‍රශ්න කතා කරපු එක ගැන. පාසලක ත්‍යාග ප්‍රදාන උත්සවය කියලා කියන්නේ දරුවන් අගයන අවස්ථාව. ඒකට උත්සවය අලංකාර කරගන්න අපේ සෞන්දර්ය අංශයේ විශේෂයෙන්ම සංගීත නැටුම් අංශ මේක දිග මේ අපක දිග තුරුගත කණ්ඩායම් ලොකු සහයෝගයක් ලබා දෙනවා. හැම අවුරුද්දෙම උන් තමයි ඒවා ඉතාම අලංකාර ලෙස උත්සව සංවිධානය කරන්නේ. ඒකට බරපැන සපයලා දෙන සම්පූර්ණ ත්‍යාග ප්‍රදාන උත්සවයේ බරපැන දරන්නේ අපේ ආදි ශිෂ්‍යා සංගමය. මම ඒක ඉතාම මේ කෘතවේදී මේ අවස්ථාවේ සිහිපත් කරන්නට ඕනේ. අගතන විශාල පිරිසක් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කළ ඔවුන් තමයි මේ ත්‍යාග සහ සම්මාන සහතිකපත් දගුවන්ට ලබා දෙන්නේ. ඉතින් එහෙම ආදිශිෂ්‍ය සංගමයක් නොවන්නට අපිට මේ දේ ඇත්තටම කරන්නට බැරි වෙනවා. ඒක අගය කළ යුතුමයි. සුනිශ්චිත ප්‍රඥාවෙන් සුපර්ණ රාජිනියක බඳු හෘදය බන්ධනීය ගුණස්කන්ධයෙන් සුමිතුරු හදවත් දැඩිව අල්ලාගත් අධ්‍යාපන ගගනෝදරයට පෑයූ සුභානු කිරණක් වූ ඉගෙනුම් කෙතට සුපෝෂක ජලයක් වූ තුංග ගුණයින් සුපුල් සර වූ සුප්‍රසාරිත නැනින් යුතු වූ උත්තුංග ගුණෝපේත ඔබ නමින් අපේ හදවත් ප්‍රකම්පිත වෙයි. අප මුවග ඔබේ යශෝගී සුගැයි. නිකලැල්ම සියපතක සුවඳ වගුරුවා නමක් නැති මල් මත මදාරා පරසතු පරයන සුවඳ දුන්නේ නුඹය මෞසඳ. කරවෙන්න පායාපු ඉරවට තවරා දයා පිනිදිය. තනා මේඝයක් කුළුණෙන් මවනු වස් අස්වැන්න අරුමැති. කර්කශම වියලි පොළවට වට අක්වැස්ස නුඹව ඊය සිහිලැති. නොලැබ මිනිකිරුළු සිරසට නොලැබ ඉසුරු ඇතෙක් බරට දුලබ ගුණ මිනින් සැරසී වපුලෙන් සොඳ සිප් බිජුවට නාමලක් සදිසි සුවඳින රුවින බැබල වූ තනතුර සියසියක් ආයු ලැබගෙන සැරද මෙතිනි සඳ දින දින. ඔව් ඇත්තටම මටත් මේ විශ්‍රාම යන දින ගැන නම් ටිකක් මේ හැඟුම් බර අවස්ථාවක් වෙයි කියලා මම හිතනවා. මොකද අවුරුදු 46 මාස 3ක් සේවය කළ තමයි මම සේවයෙන් විශ්‍රාම ගන්නෙ. ඉතින් බොහෝ මතකයන් තියෙනවා. බොහොම මේ සුන්දර අවස්ථා ජීවිතේ තියෙන තැනක්. ඒක නිසා ඉන් පස්සේ ගෙදරට වෙලා ඉන්න තියෙන්නේ. ඉතින් මේ වගේ සේවයක් කරන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඇත්තටම මේක ටිකක් දුකුම අවස්ථාවක් වෙයි කියලා මමත් විශ්වාස කරනවා. නමුත් කරපු සේවය ගැන මම ඇත්තටම සතුටු වෙන්නට පුළුවන්. යමක් දගුවන් වෙනුවෙන් මේ රට වෙනුවෙන් යමක් කළා කියන සතුටත් හිතේ තියෙනවා. නමුත් අර මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියන ඒ කාරණාවේදී ටිකක් මේ වේදනාකාරී අත්දැකීමක් වෙයි කියලා හිතෙනවා. දගුවන්ගෙන් සහ මගේ සහෝදර සහෝදරියන්ගෙන් සමු ගන්න එක. විශ්‍රාම සුවෙන් පස්සේ මම ඇත්තටම විශේෂ දෙයක් කරන්න කියලා සැලසුම් කරලා නැහැ. මම මේ දගුවන්ගේ අවස්ථාවයක් ඉෂ්ට කරලා දීලා තව ඕන පිනුකුගේ අවස්ථාවයක් කිව්වොත් ඒ ඉෂ්ට කරලා දීලා දහසේ ටිකක් විවේකී වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙම විශේෂ සැලසුමක් සකස් කරලා නැහැ. මේ පැමිණ සිටින පිරිසට ස්තුති කරන්නට අවශ්‍යයි. මම මට සේවය කරන කාලේ සේවය හොඳින් කරගෙන යන්න උදව් කරපු අය වෙන්න ඕනේ මෙතන ඇවිල්ලා ඉන්නේ. ඒ කණ්ඩායමට මම ඇත්තටම මගේ හෘදයාගම ස්තුතිය පිරිනමනවා. ඔබ සියලු දෙනා නොවන්නට විශේෂයෙන් මගේ පාසල් සංවර්ධන සමිතිය, ආදිශිෂ්‍යා සංගමය, සහෝදරාචාර්ය මණ්ඩලය, විදුහල්පතිවරු, කලාප කාර්යාලයේ සියලු නිලධාරීන් මට උදව් කරන නිසා තමයි මම ඉතා හොඳින් මේ පාසලේ සේවය කරගෙන ගියේ. පාසල යම්සි මට්ටමකට ගෙනියන්නට ලැබුණේ. ඉතින් මම ඔවුන් සියලු දෙනාට මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මගේ දරුවන්ට ආදරණීය දියණිවරුන්ටත් ස්තුතිවන්ත වෙනවා. හොඳ දියණියක් හැටියට සමාජගත වෙන්නට අපි දීපු උපදෙස් අවවාද පිළිපදිමින් ඔවුන් උත්සාහයක් ගේ දුනා.
ඒකටත් ඇත්තටම මම මගේ සතුට ප්‍රකාශ කරනවා. දරුවෝ දිගටම මේ විදිහට කටයුතු කරගෙන ගිහිල්ලා ඔබේ හීන හැබෑ කරගෙන දෙමව්පියන්ගේ හීන හැබෑ කරලා මේ රට ලස්සන රටක් කරගන්න දායක වෙන්න කියලා තමයි මම මගේ දුන්නලින් ආදරෙන් ඉල්ලා සිටින්නේ. ආදරණීය මවුනි, ඔබේ ශ්‍රද්ධා සම්පන්න වන්දනය බලාපොරොත්තු වෙන් පානදුර බාලිකාවේ බුද්ධ මන්දිරය පෙරමග බලා සිටින බවද, පරම පවිත්‍ර මේ නාගස්පෙළ ශ්වේත වර්ණ මල් පැලඳගෙන ඔබේ දෝතින් බුදු පුදට යනුවස් වෙනදා මෙන්ම මග බලා සිටින බවද, මේ මැයි ගස් මල් සැරසිල්ලෙන් හැඩව ඔබ පිළිගන්නට බලා සිටිනා බවද, පානදුර බාලිකාවේ මේ පොළව මතු මතුත් ඔබතුමියගේ පා පහසින් මල් පුබුදන්නට බලා සිටින බවද සදා මතකයෙහි තබා ගනු මැනවි. පැසුණු පරිණත වැඩිහිටියන් වුවද විද්‍යාලයේ පරිපාලන මඩුල්ල ඔබේ රුවින් ඔබේ දයාවෙන් දැස් සනසාවා ගන්නට අපේක්ෂා දල්වාගෙන සිටින බවද, ඔබේ ආදරය හා දයාදීන් ලතිත් වූ හදවත් ඇති ඇදුරු මඩුල්ල සදාකල්හිම ඔබේ අව්‍යාජ සිනාවේ ආලෝකය පතා සිටින බවද, ඔබේ ස්නේහක්ෂීරයෙන් පොහොනි වූ මේ දරු පැටවුන් සියලු දෙනාම ඔබේ දෑස්වල දීප්තියෙන් ඔවුනගේ අපේක්ෂා දල්වා ගන්නට ඔබේ තුරුලේ හිස හොවා දුක කියන්නටද, ඔබේ ඔසරිපොටේ එල්ලී සතුට බෙදා හදා ගන්නටද, නොසන්සිඳෙන ආශා ඇතිව බලාපොරොත්තු සහගත වන බවද ඔබේ මතකයේ තබා ගනු මැනවි. හෙටින් පසු හැම උදයේම පෑයූ සිනාවත දක්නට නොලැබේවි. පාසල් බිමේ මේ ගහකොළ පවා සොවින් සසැලේවි. ඉතින් ආදරණීය මෞතුමියනි, නික්මෙන්නට අවසරයි. විහඟ රාජිනියනි, අපට ඊයේ මෙන් අදත් අද මෙන් හෙටත් ඔබේ විසල් පියාපත් තුරුලෙහි උණුසුම අවැසි, රැකවරණයද අවැසි. දැයේ දරුවන් සෙප් සතරින් පොහොනිකොට ගුණ සිසිලෙන් දෝවණය කොට හැදූ වැඩූ පින් මහිමයෙන් නිදුක් නිරෝගී සුව ලැබ චිරාත් කාලයක් සියන් හා යෙහෙන් වැජඹේවා, සැරදේවා, සුවෙන් සැනසේවා. විජයග්‍රහණ යාත්‍රාවේ නියමුවරියනි, සුබ ඉසිඹු දිවියක් වේවා.